फेसबुक रैली में उड़ट पालटे अनकम ओया मेनमे निधिमरण संगमे रैट निंदे संगमे निंद नोयनायके संसदे मल सिंधु विरोधी रैट निंद नोयनन्के संगमे वगे रूपवलिंग एकक हरिन्न मद बलन्न अपि दन्ने नैति उनाट अपि जीवित कालेन तुनेन एकक्म अपि करन्ने निंदा गन्न एकाय ඒ වගේම තමයි නින්ද අපිට කොයිතරම් වැදගත්ද කියනවා නම් නින්ද නැතිව ජීවිතයක් පවතින්නේ නැහැ. ඒක එහෙම වුණාට අද තියෙන කාර්යබහුලකම එක්ක සමාජයේ තියෙන තරඟකාරීත්වයත් එක්ක ගොඩක් දෙනෙක් රෑ තිස්සේ නිදි මරාගෙන වැඩ කරනවා. එහෙමත් නැත්නම් සමහර අය නිදි මරාගෙන සෝෂල් මීඩියා එක්ක එයාලගේ කාලේ නාස්ති කරනවා. ඒත් ඒක ශරීරයට කොච්චර අහිත කරද කියලා ඔයා නිකම්වත් හිතලා නැතුව ඇති. අපේ ඇඟ ඇතුලේ ගොඩක් දේවල් වෙනවා කියලා අපි දන්නවා. ඒ වගේම තමයි අපි නිදාගත්තට පස්සේ අපේ ඇඟ ඇතුලේ යන වැඩ නම් නවතින්නේ නැහැ. අපි නිදාගත්තට පස්සේ තමයි එයාලගේ යාලක සමහර වැඩ පටන් ගන්නෙ. නිදාගත්තම ඇඟ ඇතුලේ මොකද වෙන්නේ? පළමුවෙනි වැඩේ තමයි දවල් කාලෙදී අපේ ඇඟේ හානවන පටක සෛල අලුත් වැඩියා කරන්න පටන් ගන්නෙ අපි නිදාගත්තට පස්සේ. ඒ වගේ අපේ කුසගින්න පාලනය කරන ලෙප්ටින්, ග්‍රේලින් කියන හෝමෝන් ක්‍රියාකාරීත්වය පාලනය කරන්නෙත් හොඳ නිින්දකට නිසා. ඔයා ඇතිතරම් නිදාගත්තේ නැත්නම් සෞඛ්‍ය සම්පන්න නැති කෙටි කයම වලට වැඩි රුචියක් ඇති වෙලා ඒකෙන් ඔයාගේ බර වැඩි වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් ඔයා නිදාගන්න තරමනුව තමයි ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හෝමෝන ක්‍රියාකාරීත්වය ශාරීරික පටකහ සෛල නිපදවීම ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ. ඒ වගේම තමයි නිින්ද කියන්නේ මොළේ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යොදා ගන්න අවස්ථාවක්. රුධිර සංසරණ පද්ධතිය විවේකය ලබා ගන්න අවස්ථාවක්. ඔයා හරියට නිදාගත්තේ නැත්නම් මෙන්න මේ දෙන්නටත් විශාල බලපෑමක් වෙනවා. ඒකෙන් ඔයාගේ ශරීරයට ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. හොඳට නිදාගත්තේ නැති වුණාම මොකද වෙන්නේ? හොඳට නිදාගත්තේ නැති වුණාම අන්සබිය ඇති වෙන්න පුළුවන්. නිතර නිතර නිදි මරණ අය යම්කිසි බියකුළු ස්වභාවයක් පෙළෙනවා. ඒ වගේම ආගේ සිටීමේ හැකියාව මානසික ඒකාග්‍රතාවය සහ බුද්ධිය අඩු වෙනවා. ඔයා ඕනෑමට වඩා නිදිමරාගෙන පාඩම් කරන කෙනෙකුට ඔයා නිදිමරණයක නිසා ඔයා විභාගවලින් අනෙක් පරීක්ෂණවලින් අසමත් වෙන්න තියෙන ඉඩ වැඩි. තරබාරු බව සහ සම්බන්ධ ඇතැම් ජානවල ක්‍රියාකාරීත්වය නිදිමරීම මගින් වැඩි වෙනකොට ඔයාගේ තරබාරුකම නිදිමරණයක නිසා වැඩි වෙන්න පුළුවන්. හැමදාම නිදිමරන ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මේ වෙනකොටත් ලොකු හානියක් ඇති වෙලා තියෙන්නේ. පොඩ්ඩක් වැස්සට දෙමුණත් ඔයාට ඉක්මනට හෙම්බ්‍රිස්සා වගේ ලෙඩ හැදෙනවා නම් නිතර නිතර ලෙඩ වෙනවා නම් ඒකට හේතුව නිදිමරණයක මොළයටත් ගොඩක් හානිකරයි. ඔයා දවසකට පැය 6කට වඩා අඩුවෙන් නිදා ගන්නව නම් රුධිර පීඩනය වැඩි වෙලා හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්සලා ඔයාට අංශභාගී වුණත් හැදෙන්න ඉඩ තියෙනවා. නිින්ද මදිකමේ ප්‍රශ්න. ඒ තුලින් සමය වෙනස්කම් ඇති වෙනවා. ඔයා අතීතරම් නිදාගත්තේ නැත්නම් ඒක ඉක්මනින්ම ඔයාගේ සම එළියට පේන්න ගන්නවා. ප්‍රමාණවත් තරම් නිින්දක් නොලැබීම හා කුරුලේ හට ගැනීම අතර සම්බන්ධය තියෙන බවද පරීක්ෂණ කිහිපයකින් ඔප්පු වෙලා තියෙනවා. ඇස්වල ඇති වෙන වෙනස්කම් ඔයාගේ ඇස් පියවීමට ප්‍රමාණවත් නිින්දක් ලැබුණේ නැති බව කියන ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඇස් රතු වෙන එක, ඇස් පිය හා ඇස් වට ඉදීම, ඇස් වට අඳුර පැහැවීම, උගුර වේදනාව, මුඛයේ වියලි බව වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. යටි ඇස පිය එල්ලා වැටීම, ඇස් වට රැලි වැටීම, ඉදීම, ඇස් අඩබන් වීම වගේ දේවල් වෙන්නේ ඒ ලක්ෂණ විදිහටයි. මානසික අවපීඩනය, ප්‍රමාණවත් නිින්දක් නොලැබීම හා විෂාදය හට ගැනීම අතර ඉතා සමීප සම්බන්ධතාවයක් තියෙනවා. කැෆේන් අඩංගු ආහාරවලට යොමු වීම, කෙටි කාලීනව කැෆේන් අඩංගු ආහාර ඔයාගේ අවධානය මතක් දියුණු කළ දීර්ඝ කාලීනව කැෆේන් ලබා ගැනීමකින්ද නිින්ද නොයාම හෝ අනිසිබිය හට ගැනීම වෙනවා. උදැසන අප්‍රසන්න ලෙස හැඟීම ප්‍රමාණවත් තරම් නිින්ද නොලැබීම නිසා උදැසන අවදි වන විට හිස රටේ උගුර වේදනාව මුඛයේ වියලි බව වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මානසික ඒකාග්‍රතාවය හා මතකයේ දුර්වල වීම, නොසන්සුන් බව හා නුරුස්සන බව නිින්ද ගැන කරලා තියෙන පරීක්ෂණයක්. නිින්ද කියන එක මිනිස් මොළයට කොයිතරම් වැදගත්ද කියන එක ප්‍රායෝගික පරීක්ෂණයකින් මේ විදිහට බලලා තියෙනවා. මිනිස්සු 134 දෙනෙක් යොදාගෙන කරපු මේ පරීක්ෂණෙන් එයාලා හොයාගෙන තියෙනවා එක දවසක නිදිමැරීමක් නිසා මොළේ පත්වෙන ආතතිය අවුරුදු 1කමාරක් අතර කාලෙක වයසට යෑමකට සමානයි කියලා. පරීක්ෂණයකට පෙර හා පසු MIR ස්කෑන් පරීක්ෂණවල දත්වල වෙනස්කම් අනුව තමයි මෙයාලා ඒක හොයාගෙන තියෙන්නේ. මේ පරීක්ෂණයේදී මෙයාලා හොයාගෙන තියෙනවා මේ ෂණික වයසට යෑම අපසට හරවන්න නම් කරන්න තියෙන්නේ ඒ මගහැරුණ කාලෙට සමාන කාලයක් ආයෙත් නිදා ගන්න එක කියලා. හොඳ නිින්දක් ලබා ගන්න කොහොමද? නිින්ද සහ ක්‍රමවත් සැලසුමක් පවත්වාගෙන යන්න ඔයාගේ ශරීරයේ නිින්දට හා අවදි වීමට චක්‍රයක් තියෙනවා. ඒකට දා නොවිනයිරි ඔයාගේ නිින්ද සැලසුම් කරන්න ඕනේ. රාත්‍රී කාලෙදී පැය 6ක වෙන නිින්දකෝ පෙර දිනේ පැය කිහිපයක් නිදවරමේ සිටියේ නම් උපරිම විනාඩි 30ක් වගේ දවල් කාලයකට නිින්දක් ලබා ගැනීම වරදක් නැහැ. ශාරීරික නිින්ද සඳහා පවතින පාලනයට බාධා කරන්න එපා. දවල් කාලයේ වාගේවට පරිසරය ආලෝකමත් පවත්තා ගත යුතු අතර රාත්‍රියේදී තද ආලෝකයට නිරවරණය වීමෙන් වලකී යුතුයි. රාත්‍රියේදී රූපවාහිනිය, පරිගණක හා තිරයන් ආලෝකයේ නිකුත් කරන ජංගම දුරකථන වගේ උපංග භාවිතය අඩු කරන්න ඕනේ. gedara adu volt අගයක් තියෙන ආලෝකයේ අඩුවෙන්
නිකුත් කරන ලයිට් භාවිතා කිරීමද නිින්ද යෑමට පෙර ලයිට් නිවා දැමීමද හොඳ නිින්දකට උදව් වෙනවා. ඔයාගේ කාමරය ඇඳ හොඳ නිින්දකට පහසු විදියට හදා ගන්න ඕනේ. බිය කේන්ති ආතතිය වැනි සිතුවිලි පාලනය කර ගන්න ඕනේ. නිදා ගන්න කලින් ශරීරය ලිහිල් කර ගන්න ඕනේ. නිදා ගන්න කලින් උණු වතුරෙන් නාන්න, ඇඟ හෝදන්න, මෘදු සංගීතයට සවන් දෙන්න. නිදා ගන්න කලින් හෙමීට ඇඟ ඇදෙනසේ ව්‍යායාම කිහිපයක් කරන්න. නිදා ගන්න කලින් ඔයා කැමතිම පොතක කොටසක් කියවන්න. නිදා ගන්න කලින් ඔයාගේ විනෝදාංශයක නියලීමත් මනස සංසුන් කරන්න ඔයාට උදව් වෙනවා. ඇස් දෙක වහගෙන විනාඩි කිහිපයක් මනස සංසුන් කරන්න. හොඳින් හුස්ම ඉහළ පහළ යවමින් ශ්වසන ව්‍යායාම කිහිපයක් කරන්න. හැකිනම් විනාඩි කිහිපයක් භාවනා කරන්න. මෙන්න මේ දේවල් වලින් වැළකෙන්න. දුම්පානයෙන් මත්පැන් බීමෙන්, රාත්‍රියේ හොන් නිින්දට පෙර බර ආහාර ගැනීමෙන්, කැෆේන් අඩංගු තේ, කෝපි, චොක්ලට් කෝලා වගේ බීම පානය කිරීමෙන්, බඩගින්න නිින්දට බාධා කරන නිසා කෑම වේල් මග අරින්න එපා. සුරතල් සතුන් ඔයාගේ නිදන කාමරේ තියාගන්න එපා. නිදන්න යනකොට නිදන කාමරේ තියෙන ඔරලෝසු දිහා බලන්නත් එපා. ඒක ඔයාගේ මානසික ආතතිය වැඩි කරන්න පුළුවන්. රෑ නිින්දේ නැවතුනොත් මේ දේවල් කරන්න. ඔයාගේ ශරීරයේ ඉරියව්වල වෙනස් කරලා ශරීරය ලිහිල් කරන්න. මනස සංසුන් කරගන්න. සරලව ශ්වසන ව්‍යායාම කරන්න. නැත්තම් විනාඩි කිහිපයක් භාවනා කරන්න. විදුලි ආලෝකය අඩු කර පොතක් හෝ සංග්‍රහාවක් කියවන්න. ඔයා අඩුවෙන් නිදාගත්තම ඒක ඔයාගේ ශරීරයට අහිතකර වෙනවා වගේම ඔයා දවසකට පැය 8කට වඩා නිදා ගන්නවා නම් ඔයාට හෘද ආබාධ වලට හෘද අකර්මතාවය සහ අංශ භාගයේ වැළඳීමටද අවධානමක් ඇති වෙනවා. අඩුවෙන් නිදා ගන්න එක වගේම වැඩි නිදා ගන්න එකත් ඔයාගේ ජීවිත කාලය කෙටි කරන්න සමත් වෙනවා. මේක කියවලා ඔයාට කියපු ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් ඔක්කොම වැඩ පැත්තකට දාලා හොඳට නිදා ගන්න. අද ඉඳලා ඔයාගේ ඇඟට ඕන තරම් නිින්දක් ලබා දෙන්න. කාර්යබහුල ජීවිතේ ඔයා ගැන හිතන්න මතක කරන්න එපා.